සුබ දවසක් ඔයාලා හැම දිනාටම ඔන්න ඉතින් මම ඔයාලට ගෙනවා අලුත් hair oil එකක් ගොඩාක් හොඳ hair oil එකක් මොකද ඔයාලා මේ වෙද්දිත් දන්නවා මම දවස් 7ක hair challenge එකක් කරා කරාමු නැටි භාවිතා කරලා ඉතින් ඒකේ ගොඩාක් හොඳ result මටත් ලැබුණා ඒ වගේම භාවිතා කරපු හැමෝටමත් ලැබිලා තිබ්බා ඉතින් මම තීරණය කරා මේ කරාමු නැටි භාවිතා කරලා අපිට හොඳ තෙල් එකක් හදාගන්න විදිය නිවැරදිව ඔයාලත් එක්ක බෙදාගන්න ඉතින් දිගටම රැඳිලා ඉන්න අපි බලමු කොහොමද මේ oil එක සකස් කරගන්නේ කියලා මේක සකස් කර ගැනීමේදී මම ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය දෙකක් භාවිතා කරලා තියෙනවා. ඒ තමයි කරාමු නැටි සහ පිරිසිදු පොල් තෙල්. පොල් තෙල් ගැන කතා කරද්දී මම මේ පොල් තෙල් ගෙදරදීම සකස් කරගත්ත පොල් තෙල් තමයි. ඉතින් අපි මේකට භාවිතා කරන පොල් තෙල් වල ගුණාත්මකභාවය ඉතාමත්ම වැදගත්. මොකද අපි මේ සකස් කර ගැනීමට භාවිතා කරන පොල් තෙල් නිසි ගුණත්වයෙන් තිබුණ නැත්නම් මේක නිවැරදිම පිරිසිදු පොල් තෙල් නොවුනොත් එහෙම අපිට නිවැරදි ප්‍රතිඵලය ලබා ගැනීමට නොහැකි වුණා. ඉතින් ඒක නිසා අපිට පොල් තෙල් ගෙදරම හදා ගන්න පුළුවන් නම් නම්බර් 1 ඔයිල් එක ගන්න පුළුවන් නම් තමයි වඩාත්ම හොඳ. මම මෙතනදී පොල් තෙල් 750ක වගේ ප්‍රමාණයක් ලබාගෙන තියෙන මොකද මට ටිකක් වැඩි ප්‍රමාණයක් අවශ්‍යයි අපේ ගෙදර අනිත් අයටත් එක්ක තමයි මම මේක සකස් කරන්නේ. අනිත් එක මගේ කොණ්ඩේ ටිකක් දිග නිසා වැඩි පොර තෙල් මට අවශ්‍ය වෙන නිසා. ඉතින් ඔයාලට මෙච්චර අවශ්‍ය වෙන්නේ ඔයාලට පොල් තෙල් කාලක් පොල් තෙල් භාගයක් වගේ පොඩි ප්‍රමාණයක් සකස් කරගන්න පුළුවන්. දැන් මම යන්නේ කරාමු නැටි ටික හොඳට කොටාගෙන කුඩු කරගන්න. ඉතින් මෙතනදී මම කරාමු නැටි තේ හැඳි 5ක ප්‍රමාණයක් වගේ එකතු කරනවා. ඉතින් ඔයා කාලක් වගේ හදනවා නම් කරාමු නැටි තේ හැඳි 2ක ප්‍රමාණයක් භාගයක් වගේ හදනවා නම් 4ක ප්‍රමාණයක් මේ වගේ ප්‍රමාණයක් හදනවා නම් 6ක් 5ක් 6ක් වගේ ප්‍රමාණයක් එකතු කරගෙන හොඳට මේ වගේ කුඩු වෙනකන් කොටා ගන්න අවශ්‍ය වෙනවා. අපි මේක මේ ඩබල් බොයිල් ක්‍රමයට තමයි සකස් කරගන්නේ. ඔයාලට මෙතෙන්දී හිතෙන්න පුළුවන් කරාමු නැටි අපිට කුඩු කරන්න නැතුව ඒ විදිහටම සකස් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම කරාමු නැටි ඒ විදිහටම එකතු කරොත් එහෙම කරාමු නැටි ටිකක් ඝනකමින් වැඩි. අපි සාමාන්‍යයෙන් වතුරට එකතු කරාම කරාමු නැටි වතුරත් එක්ක එකතු වෙලා ඒක දිය වෙලා ඒකේ තියෙන ගුණ ටික වතුරට එකතු වුණාට තෙල් එකට දැම්මම මේ කරාමු නැටි දිය වෙන්නේ නැහැ. එතකොට මේ කරාමු නැට්ටේ තියෙන ගුණ ටික තෙල් එකට එකතු වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි අපි මේක කුඩු කරගන්නේ. අපි ඉතින් ලොකු භාජනයකට වතුර එකතු කරලා ලිපේ තියලා මේක ඇතුළට බස්සන්න පුළුවන් පුංචි භාජනයකට තමයි පොල් තෙල් එකතු කරගෙන මේක ඇතුළට බස්සන්නේ. ඉතින් මේ පොල් තෙල් එකට අපි අර කුඩු කරගත්ත කරාමු නැටි ටික එකතු කරගෙන විනාඩි 15ක් 20ක් වගේ කාලයක් ලිපේ තියාගන්න අවශ්‍ය වෙනවා. විනාඩි 20ක් විතර යනකොට මේකේ වර්ණයේ තරමක් විතර වෙනස් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ලිපෙන් බාලා මේක නිවෙන්නට හැරලා අපිට අදාළ බොටල් එකකට එකතු කරගන්න. මේ තියෙන්නේ මම සකස් කරගත්ත කරාමු නැටි ඔයිල් එක. ඉතින් මේක ගොඩක් අපේ ගෙදර 3-4 දිනකට සෑහෙන ප්‍රමාණයකට තමයි මම සකස් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට මෙච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට සකස් කරගෙන මේක අවශ්‍ය කාලයක් තියාගෙන භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයා මේක බොටල් එකකට දාගන්නකොට අනිවාර්යයෙන්ම පෙරලා දාගන්න. මොකද මේකේ කුඩු තියෙන නිසා මේවා අපේ හිස කෙස්වල රැඳෙන්න පුළුවන්. ඒක නිසා මේක මතක් කරලම පෙරලා ඉවර වෙලා ඔයාගේ බොටල් එකකට දාගන්න. දැන් එහෙනම් බලමු මම කොහොමද මේක ඇප්ලයි කරේ කියලා. දැන් ඉතින් ඔයා බලනවා ඇති ලොකු බොටල් එකක් හදලා මෙච්චර පොඩි ප්‍රමාණයක්ද ඔයිල් ඉතුරුනේ කියලා. ඉතින් ඇත්තටම මම මේක සකස් කරගෙන අවශ්‍ය ප්‍රමාණය ගෙදරට ගෙනිච්චා. ඉතින් සැලොන් එකේ පොඩි ප්‍රමාණයක් තමයි ඉතුරු කරගත්තේ මේ වීඩියෝ එක කරේ. මේක හදපු ඔයිල් එක හදපු දවසේ නෙමෙයි. ඉතින් මේක වීඩියෝ එක කරන දවසේ සැලොන් එකේ තිබ්බ තෙල් ටිකෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ කරාමු නැටි හෙවා ඔයිල් එකෙන් මොන වගේ වාසිද අපිට ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම කොණ්ඩේ යන ප්‍රශ්නේ තියෙන ගොඩාක් අයට ගොඩාක් හොඳ ඔයිල් එකක් තමයි මේ කරාමු නැටි හෙවා ඔයිල් එක. ඉතින් පළවෙනි දවසේම භාවිතා කරන පළවෙනි දවසේම ඔයාලට ලොකු රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඔයාගේ කොණ්ඩේ යන එක 90%ක්ම වගේ අවම වෙනවා. ඒත් එක්කම තමයි මේ තෙල් එක දීර්ඝ කාලීනව භාවිතා කිරීමෙන් කොණ්ඩේ වවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම අපේ කොණ්ඩේ ඉස්සරහා එහෙම තට්ටි පැදිච්ච අය ඉන්නවා නම් මේ තට්ටි පැදිච්ච තැන්වල නැවත හිසකෙස් වර්ධනය කර ගැනීමට මේ කරාමු නැටි හෙයා ඔයිල් එක ගොඩාක් උපකාරී වෙනවා.
ඉතින් ඒකට හේතුව තමයි ඔයාලා දන්නවා මම දවස් 7ක හෙයා චැලෙන්ජ් එකක් කරා කරාමු නැටි සම්බන්ධයෙන්. ඉතින් ඒක භාවිතා කරපු කට්ටිය දන්නවා කරාමු නැටි ඉස්සකෙස් වලට කොයිතරම්නම් උපකාරී වෙනවද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් ඔයා මගේ මන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මේ වීඩියෝ එකත් බලන්න අනිවාර්යයෙන්ම ඒක බලලා ඒකත් try කරන්න අමතක කරන්න එපා. सतीट तुंगता पड़े वो तेल सत्कार लबा दें मे कड़ाम नटी हे आइल के बावि दाकल वे इसके तेल दिखा वे मसाज करला मुलू को पैक दिखा वगे वाश करला शैंपू कर कंडीशन कर पुलवा वाटर वे प्रति पल लबाग पुलवा मास दिखा वगे काले ඉතින් ඔයත් අදම මේ හෙයා ඔයිල් එක අනිවාර්යයෙන්ම සකස් කරගන්න. ඔයාට කොණ්ඩේ යන කෙනෙක් නම් කොණ්ඩේ වවා ගන්න උමනාවක් තියෙන කෙනෙක් නම් ඒ වගේම සමහර තැන්වල ඉසකෙස් අඩු තැන් තියෙනවා නම් මේ තැන්වල නැවත ඉසකෙස් වවා ගැනීමේ උමනාවක් තියෙනවා නම් අදම මේ හෙයා ඔයිල් එක හදලා try කරලා බලලා මට ඔයාලට ලැබිච්ච result එක comment කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් දවසක මේ වගේ වටිනා video එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට ගිහිල්ලා ඉන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.